සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම ඉෂාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත LPTA තැපැල් ඡන්දය ලබන 27 වනදා බස්නාහිර සබරගමුව මධ්‍යම හා දකුණට අදත් වැසි වනාලි කළ විපතක් පාරට ගිහින් වස කාලා මැරෙන්න වෙලා තියෙන්නේ මේ සෞදි අරාබියට ඇමරිකා බටපිරිස් යැවීමේ තීරණයක් LPTA ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු සියල්ල මෙවන විට අවසන් වෙති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා පවසනවා LPTA ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු සියල්ලම මෙවෙනකොට සූදානම් කළ අවසානයි. අද දින තැපැල් ඡන්ද අපි අද තැපැල්ට යොමු කරනවා. ඒවා සුරක්ෂිතව අදාළ ආයතනයට බාර දීම සඳහා තැපැල් ස්ථාන අපිතුරුන් දැමුවත් කියලා තියෙනවා. ඒ වගේම අනිකුත් ඡන්ද මධ්‍යස්ථානට අවශ්‍ය පහසුකම් සැපීම, කාර්ය මණ්ඩලය සංවිධානය කිරීම හා ප්‍රවාහන පහසුකම් ආදී සියල්ලම මේ සඳහා අවශ්‍ය සියලුම කටයුතු දැනට සූදානම් කරලා තියෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වෙනිදා දින පැවැත්වීමටත් කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ වන විට LPTA ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය කර ඇති අතර වෙනත් කිසිදු ගැටලුවක් මතුවේ නැති බව අවධාරණය සඳහන් කරන්න ඕන. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල පිටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති වේවි. සබරගමුව සහ දකුණු පළාත්වල කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇතිවීම හැකියාව පවතිනවා. වල්ඹ පළාතේ සහ අනුරාධපුර යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේවි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවීම හැකියාව පවතිනවා. ඌව සහ නැගිනේ පළාත්වල මේ සමගම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වර්ෂාපතනයක් නැති වෙන්න පුළුවන්. ගෙගුරුම් සහිත වර්ෂාවත් සමග තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු සිදුවීම හැකියාව පවතිනවා. මේ නිසා අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ප්‍රයෝගිකන් අංශ ජනතාවගෙන් කාර්යු පිළිලා සිටිනවා. වනාලි පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් තොරතුරු වාර්තා වනවා. ගලෙන් බිඳුනුව ප්‍රදේශයට කඩාවැදෙන වනාලි වගා හානිකර විනාශ රැසක් සිදු කරද්දී මිහින්තලේ මහකනදරාව වැවට පැමිණෙන වනාලි නැරඹීමට බොහෝ පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ. දියණිය හේතුවෙන් කන්තලි රක්ෂිතයේ සිටින වනාලි ගලෙන් බිඳුනු වැව දිවුල් වැව ගම්මානයට නිරතුරුව පැමිණෙනවා. එසේ පැමිණෙන මෙම සත්වයින් ගස්ලබු සහ පොල් වගා මුළු මනින්ම විනාශ කර දමන බවයි ගොවීන් පවසන්නේ. වගා බිම්වලට ජලය සැපීමට යොදා ඇති ජලනල පද්ධති පවා වනාලි කඩා බිඳ දැමීමෙන් තමන් මහත් අසීරුතාවට පත්ව සිටින බවයි දිවුල් වැව ජනතාව සඳහන් කළේ. අතින් වතුර ඇදලා උකුලෙන් වතුර ඇදලා මේවා හදාගත්තේ හරිම දුකසේ. ගස් ලැබුගත් 1500 කුදුර කඩලා තියෙනවා. පැයට දෙකට විනාශ කරාවිල කොහොමද මේ පැතුර අලි ආපු ප්‍රදේශයක් නෙවෙයි. අලි 30ක් විතර ආවයි කර. අපිට ජීවත් වෙන්න දැන් කිසිම කමයක් නෑ. මේ ගස් ලැබුගත් වල ආදායම තමයි ජීවත් උනේ. දැන් අපිට මුලින්ම අය හදන්නවත් අයියක් නෑ. කොම වතුරේ ගියත් සාදාසි උපාව වුණත් මෙහෙම කරයි කියලා අපි හිතුවේ නෑ අපිට. පරූපතා රක්ෂණිතා එන්නේ ළඟදී ගෙනල්ලා දාපියෝ කියලා තමයි මේ ආරංචි තියෙන්නේ. අලි වියදම් කරපු පාඩු රුපියල් ලක්ෂයක් විතර වෙලා තියෙනවා. පාරට ගිහින් වස කාලා මැරෙන්න වෙලා තියෙන්නේ මේ. උන් දකන්නේ නැහෙනි. උන් එනවා මේ කෑම හොයාගෙන. පෙරේදාත් ආවා, ඊයරත් ආවා. මේක අපි දන්නවා ග්‍රාම්සේකට දන්නවා. ග්‍රාම්සේක ගණන් ගත්තේ නැහැ. වනජීවීකට දන්නවා. වනජීවීකෙන් ගණන් ගත්තේ නැහැ. ඩියෝ මහත්තයා දන්නවා. ඒගොල්ලෝ ගණන් ගත්තෙත් නැහැ. අපිට මේක අවිති නැහැ කිය. හැමෝටම කිව්වා. කැලේ කොට කරනකොට මේක කරනකොට කන්ට්‍රැක්ෂන් දුවගෙන එනවා. මේ අතර මිහින්තලේ මහකනදරාව වැව්විස්මත්තට දිනපතා වනාලි 100ක පමණ රංචුවක් පැමිණෙන බව වනජීවී නිලධාරීන් පවසනවා. පස්වරු 4 පමණ වන විට මෙසේ පැමිණෙන වනාලි සවස 7 පමණ වන තෙක් එම ප්‍රදේශයේ රැඳී සිටින අතර බොහෝ දෙනා මෙම වනාරි නැරඹීමට මහකනදරාව වැව ආසන්නයට පැමිණෙනවා. කෙසේ වුවද මෙම සත්වීන්ගෙන් ජනතාවට හිරිහැරයක් මෙතෙක් සිදුව නැති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ. දිවයිනේ මේ දිනවල සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. හලාවත ආසනයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාමීය මාර්ග 62ක් මෙවන විට සංවර්ධනය කර තිබෙනවා. මාර්ග දෙකක් කාපට් අතුරා ඇති අතර සෙසු මාර්ග තාරයෝදා සංවර්ධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,700ක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු ක්‍රියාවට නැන්නුනේ. ගම්පෙරළියේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 70ක් වටිනා සෙවිලි තහඩු හොරෝපතාන ප්‍රදේශයේ පවුල් 70කට ලබා දීමට කටයුතු කෙරුණා. ඒ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. තාවකාලික වහල සහිත නිවාසවල ස්ථිර වහල ඉදිකර ගැනීමට පහසුකම් සැලසෙමිනුයි එම වැඩසටහන ක්‍රියාවට නැන්නුනේ. අනුරාධපුර යාලේකම සිසිල පානීයජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙමකින් කළුදියබේ, මහලිද වැව, ඉලන්දගහ වැව හා මහමාන් කඩවල යන ගම්මානවල පවුල් දහසකට සෙත සැලසෙනවා. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 70ක්. හිගුරක්කුඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය මේ දිනවල සිදුවනවා. ඒ සඳහා ප්‍රාදේශීය සභාව වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 100ක්. එම වැඩසටහන යටතේ නැහින්න සමරනදීගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණේ හිගුරක්කුඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ වසර 15කට පසුවයි. කුච්චවේලි කඹුරුපිටිය ප්‍රදේශයේ දියකාවා යුදාභ්‍යාසයේ පැරෂුට් පුහුණුවීමල යෙදී සිටියේදී අනතුරට පත්වීමෙන් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දියකාවා යුදාභ්‍යාස මෙහෙයුමේ පැරෂුට් සංදර්ශන පුහුණුවීමල යෙදී සිටියේදී අනතුර සිදු වැත්තේ. ඔහුගේ පැරෂුටය සුලකට හසු වී ගසාගෙන ගොස් මුහුදට වැටී තිබෙනවා. එහිදී දිය ගිලීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ යුද හමුදා සෙබලා ත්‍රිකුණාමලයේ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධෙන් ජීවිතක්ෂයට පත් වූයේ ගල්ල මාවැල්ල ප්‍රදේශයේ පදිංචි ගණේමුල්ල හතරවන කොමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව සේවය කළ අයෙක්. සහජීවනය හා එකමුතුකම ගොඩනැගිය හැකි නායකයෙකුට ජනාධිපතිවරණයේදී සහය ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. වවුනියාව පටානිච්චූර් ප්‍රදේශයේ ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් සඳහා මහන මැෂින් ප්‍රදානය කිරීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මැහුම් පාඨමාලාවක් නිම කළ කාන්තාවන් 200 දෙනෙකු සඳහා මහන මැෂින් ප්‍රදානය කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. රට ඇතුළ ආගම් ભેදයක් ඇති කරලා රට විනාශ කරන කණ්ඩායමුත් ඉන්නවා. සහෝදරත්වයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න ඕන කියලා හිතන කණ්ඩායමුත් ඉන්නවා. ජනාධිපති ඡන්ද ගැන මේ වෙලාවදී කතා වෙනවා. අපේ රට ඇතුළ සහජීවනයක් සහෝදරත්වයක් ඇති කරන්න පුළුවන් නායකයෙක් රටට ඕන. අපිට ඕනේ සාමය සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නායකයෙක්ට අපි සහයෝගය දෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනිත් සියලු පක්ෂවලුත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතා ඉක්මනින් හොඳ අපේක්ෂකේ කාටද අපි සහයෝගය දෙන්නේ කියලා පක්ෂය තීන්දුවක් අරගෙන අපි කියනවා. තව රඟහල ශිල්පීන් සහ ජනාධිපති සුබසාධක අරමුදලින් දීමනා ලබන ශිල්පීන් වෙනුවෙන් සනුදහන කළ වෛද්‍ය සායනයක් මරදාන එල්ෆිස්ටන් රඟහලේදී පැවැත්වුණා. තව රඟහල පදනමයි මේ සංවිධානය කර තිබුණේ. කායික හා මානසික සුවතාවට වැදගත් වන වියපත් සුවපත් දිවියක් උදෙසා යන මැයින් විශේෂ දේශනයක්ද පැවැත්වුණා. කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ටවර් රඟහල පදනම් මගින් අපේ විශ්‍රාමික ටවර් රඟහල ශිල්පීන්ට විශේෂ මාසික දීමනා ගෙවුවා. මෙතෙක්කල් රුපියල් 3000ක් අපේ ගෞරව අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාගේ අනුග්‍රහය මත මෙම මුදල අපිට පුළුවන් වුණා වැඩි කරන්න රුපියල් 7500 දක්වා. ඒ විතරක් නෙවෙයි, මෙතෙක්කල් ඒ පිරිස විශ්‍රාමයට ගන්න ඇවිල්ලා මුදල් අංශයෙන් මුදල අරගෙන විශ්‍රලා ගියා මිසක් ඒ අයට තමන්ගේ කලා නිපුණතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ආවේ නැහැ. ඒක අරමුණු කරගෙන විශ්‍රාමයට ගන්න කාර්යාලයට පැමිණෙන සියලුම ටවර් ශිල්පීන් ඇඳවලා හිටන් එතන විශේෂ ප්‍රසංගයක් කෙරෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ අයගේ අවශ්‍යතා සපුරන පරිදි සෞඛ්‍ය පිළිබඳව සායන පවත්වනවා. මෙතෙන්දී අපි විශේෂ ගරුත්වයක් දක්වන්න ඕනේ මේ පිරිසට. මොකද අපේ රට පුබුදු කරන්න ජාතික අනුරාගයක් ඇති කරන්න විශාල සේවාවක් කරපු පිරිසක් ටවර් හෝල් ශිල්පීන් කියන්නේ. දැන් ඒ අය වියපත් වෙලා අවුරුදු 60 පැනපුවයි, ඇතැම් අයන අවුරුදු 90යි. මම හිතනවා ඒක අපිට විශාල තෘප්තියක්, ඒ වගේ පිනක් මේ වගේ දෙයක් කරන්න ලැබෙනවා. සුපිරි වෙළඳසල් තුළ සංවිධානාත්මක ලෙස සොරකම් වල නිරත වූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සංවිධානාත්මකව සුපිරි වෙළඳසල් වලට ගොස් බඩු මිලදී ගන්නා අමුවාවෙන් දේපළ සොරකම් කිරීමෙහි නිරත වූ පිරිසකුයි මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ. සැකකරුවන් මහරගම, පිළියන්දල, කොහුවල, තලංගම, මිරිහාන, මොරටුමුල හා කොට්ටාව යන ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළඳසල් වලට ගොස් එහි දේපළ සොරකම් ගණනාවක නිරත වී ඇති බවට විමර්ශනවලදී හෙළිව තිබෙනවා. ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුහුණු පොත ඔස්සේ හඳුනාගත් කාන්තාවක් විසින් පුද්ගලයෙකු බියවද්දා මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැකකාරියක හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුණු පොත ඔස්සේ හඳුනාගත් කාන්තාවක් සමග සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරණ බව පවසමින් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් අවස්ථා කිහිපයකදීම එම පුද්ගලයාගෙන් රුපියල් 24,40,000ක මුදලක් ලබාගෙන තිබෙනවා. සැකකරුවන් මොරටුව හා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. ප්‍රදේශ දෙකක සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලිකු ජීවිතක්ෂයට පත්ව 5 දෙනෙකු තුවාල ලැබුවා. අම්බලන්කොට ඇල්පිටිය මාර්ගයේ බොරකන්ත ප්‍රදේශය ඇසලදී යතුරුපැදියක් යකඩ වැටක ගැටිමින් පුද්ගලිකු ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. යතුරුපැදිය අධික වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරු සිදුවන අවස්ථාවේ යතුරුපැදියෙහි 3 දෙනෙකු ගමන් කර තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ුනේ කරන්තනිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්. තුවාලකරුවන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මාතර කඹුරුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. අනතුරින් වෙළඳසැලකට හා යතුරුපැදි දෙකකටද හානි සිදු වුණා. බරපතල තත්ත්වයේ පසු කාන්තාවක මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. බොරලස් ගමුව පිල්ලෑව බෝසමිඳු විහාරයේ කඩවර දේවාලයේ ආශිර්වාද පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ හේතුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ඔස්සේ පැමිණෙන රථවාහන දිවුලපිටිය හන්දියට ගමන් කර යලි පිළියන්දල මාර්ගයට අවතීර්ණ වීමට නියමිතයි. එම රථවාහන බොරලස් ගමුව මහාවිද්‍යාලය අසලින් නැවත හැරී බොරලස් ගමුව හන්දියට පැමිණ විහාරස්ථානයට පැමිණීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංස්කෘතික බලමණ්ඩලයේ එක්ව සංවිධාන කළ සාහිත්‍ය කලා උළෙල කහවත්ත පුරාණ විහාරස්ථානයේදී පැවැත්තුණා. එහිදී මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සහ චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩගන් දෙන මහත්ම මහත්මීන්ට උපහාර පිරිනැමීමද සිදු වුණා. දකුණු පළාත් රියනියාමක කණ්ඩායම් පිහිටුව ඇති පාසල්වල සිසු සිසුවියන්ගේ ධාරිතා සංවර්ධනය හා සේවා ඇගීමේ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මකයි. ඒ යටතේ අකුරස්ස අධ්‍යාපන කලාපයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධාන කළ රිය සහකරු මග සුමිතුරු වැඩසටහන ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්තුණා. ශිල්පාභිමානී 2019 ජාතික ප්‍රදර්ශනයට සමගාමීව සංවිධාන කළ පෑලතික විස්කම් 2019 හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ සහ තර්ගය මහජන පුස්තකාල ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. පස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව එය සංවිධාන කර තිබූ අතර පළාත් ආණ්ඩුකාර ඊ.ටී.එම්. මුසම්මිල් මහතායි ප්‍රධාන ආරාධිතයා ලෙස ඊටෙක්ව සිටියේ. කොළඹ රාජකීය විද්‍යාලය 93 ආදිශිෂ්‍ය කණ්ඩායම 10 වරටත් සංවිධාන කළ ලේදන් දීමේ කදවුර එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්වුණා. විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එම වැඩසටහනට ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා දෘෂ්ටි විද්‍යාඥයන්ගේ සංගමයේ 13 වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය හා වෙළඳ ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වුණා. දේශන, වැඩමුළු සහ විද්‍යාත්මක සැසිවාරය ඇතුළු විශේෂාංග රැසක් ඊටෙක් කිරීමටයි කටයුතු කර තිබුණේ. දකුණු ආසියාවේ වර්ධනය වන අසමානතාව පිළිබඳ දිලිදුකම පිටුදැකීමේ දකුණු ආසියානු කලාපීය සංවිධානයේ වාර්තාව එළිදැක්වීම කොළඹදී සිදු වුණා. එම සංවිධානයේ කමිටු සාමාජික හර්මන් කුමාර මහතා සිවිල් සංවිධාන නියෝජිතයින්ට එය පිළිගන්නු ලැබුවා. සචින්තා ලයානි ගුණතිලකගේ කුළුතු ළමා සුරංගනා කතා පොත එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාකාරයේදී සිදු කෙරුණා. මිහිරි ලෙස නම් කර ඇති එම පොත තම මෑණියන්ට පළමුව පිළිගැන්වීමටයි කටයුතු කෙරුණේ. ආරාධිත දේශනයේ පැවැත්වූයේ ප්‍රවීණ ලේකක කුමාර සිරිවර්ධන මහතායි. කායික රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය රොහන් ප්‍රේරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලදී පුද්ගලිකුගේ මලසිරු රක්සවාගෙන තිබෙනවා. මෙය මුදල් කොල්ල කෑමේ අරමුණින් සිදු කළ ඝාතනයක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස තාප්පයක් අසල තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් ඇති බවට දඹුල්ල පොලිසියට ලද තොරතුරක් අනුවයි අදාළ මලසිරුර සොයා ගැනුණේ. මෙය මුදල් කොල්ල කෑමේ අරමුණින් සිදු කළ ඝාතනයක් බවට සැක පළ කරනවා. ඒ අනුව දඹුල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. එහිදී වෙළඳසල්වල පිහිටි ආරක්ෂිත කැමරා පද්ධතිය ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී හෙළිුණේ මියගිය පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි අයෙකු බවයි. වෙළඳසලක් සොයා ගමන් කරන ඔහු පිටුපස තරුණයන් දෙදෙනෙකු ඉතා සූක්ෂම අයුරින් ලුහුපදින ආකාරයත්, එක් තරුණයෙකු ඔහුගේ මුදල් පසුම්බිය රැගෙන දිව යන ආකාරයත් එහිදී දකින්ට ලැබෙන බව පොලිසිය පවසනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා පතන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිවුදින තරගය අනිද්දා කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. දෙරට තුර පැවැත්වෙන දෙවන සිවුදින තරගය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි. පළමු එක්දින ක්‍රිකට් තරඟ දෙක ඔක්තෝබර් මාස 7 වනදා සහ 9 වනදා හම්බන්තොටදී ආරම්භ වනු ඇති. අවසන් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 12 වනදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ අශාන් ප්‍රියංජන. පැතුම් නිශාංක, සංගීත් කුරේ, ලහිරු උදාර, කමිදු මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් 19 දෙනෙකු ටෙස්ට් සංචිතයට ඇතුළා. එක්දින සංචිතය සඳහාද ක්‍රීඩකයින් 17 දෙනෙකු නම් කර තිබෙනවා. එක්දින සංචිතය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අසේල ගුණරත්න කැඳවා තිබීම විශේෂත්වයක්. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. පස්සම 1:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk